මේකේ අහන්නේ සරලවම රස්නේට ෆෑන් එකක් ෆෑන් එකක් දාන එකේ එහෙම නැත්නම් හොඳ හුස්මක් ගන්න එළියට යන එකේ රාගයක් තියෙනවද ඒකෙන් සතුටක් ලැබෙනවා කියලා. දැන් මම ඕකටම මෙහෙම එකතු කරොත් හාමුදුරනේ දැන් රස්නේක ඉන්න රහතුන් වහන්සේ කෙනෙක් ගහක් යටට හරි දියල්ලක් හරි යටට යනවා ඒ කායික වේදනාවෙන් මිදෙන්න. එහෙම නැත්නම් විහාරගෙන් එළියට යනවා හොඳ වාතාශ්‍රයක් ගන්න. ඕකට ගලපන්නේ කොහොමද හඳුන්නේ? රහතන් වහන්සේට සුඛ සහගත කාය විඥානයේ සහ සෝමනස සහගත සම්තිරණේ කියන ඒ විපාක විඥාන සකස් වෙන. විපාකසි සකස් වෙන. කියන රහතන් වහන්සේට කායික සුඛය කියන එක දැනෙනවා. උන්වහන්සේත් විඳිනවා. ඒ නිසා දැන් අර සාමාන්‍ය මිනිසෙක් වගේ මේ සාමාන්‍ය මිනිසෙට නම් කායික සුඛයත් එක්ක චෛතසික සුඛයත් ඇති වෙලා ශා නියමයිනි කියලා අදහසක් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් රහතන් වහන්සේ කෙනෙකුත් සාමාන්‍ය පුතග්ජනෙකුත් එක මඟ ආවා කියමුකෝ. දෙන්නම එනවා මහ ගිනි අවුවක. ඇවිල්ලා දෙන්නාම වායු සමීකරණය කරපු ශාලාවකට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට අර පුතග්ජනේ කොහොම හැසිරෙයිද? ශා නියමයි කුල් කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් උඩ පනින්න ගනී. හරි සතුටුයි නියමයි නියමයි නිදා ගන්නත් පුළුවන් අරකයි මේකයි කියලා. ඒකේ උට අර කායික සුඛයත් එක්කම ඔහුට චෛතසික සුඛයත් ඇති වුණා. අන්න ආශ්වාදය. එහෙනම් ඔහු එකින් ආශ්වාදයක් වින්දා. හැබැයි අරිහතුන් වහන්සේ එහෙම නෙවෙයි. අරිහතුන් වහන්සේට ඒ එතෙක් පැවතිච්ච කායික දාහය දුරු වෙච්ච නිසා කායික වශයෙන් සුඛසහගත කාය විඥානයක් ඇති වුණ විපාක වශයෙන් එක දැනගත්තා සෝමනස්සාගත සම්තිරණේ. හැබැයි උන්වහන්සේට එතනින් එහාට ඒ සම්බන්ධයෙන් චෛතසික වශයෙන් සැපයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර වගේ උඩපණින්නේ නැහැ. ශා නියමයි හැමදාම ඒසියක ඉන්න ඕන නියමයි නියමයි මෙහෙම තමයි ඉන්න ඕන. එහෙම යන আদি වශයෙන් අර ඒ වායු සමීකරණයේ පිළිබඳ සතුටක් ඇල්මක් තෘෂ්ණාවක් හටගෙන මේක හරි වටිනවා මේකෙම මම ඉන්න ඕන මේක තමයි මගේ ජීවිතය කියලා කරන්නේ අවශ්‍යතාව පිළිස පරිහරණය කරන. දැන් භික්ෂු දෙවරු දැන් රහතන් වහන්සේට වටාපතක් තියෙනවා. දාඩිය දැම්මහම පවන් ගහන්නේ නැද්ද? පිපාසය ඇති වුණාම වතුර බොන්නේ නැද්ද? දාහය ඇති වුණාම සිසිල් සුළඟකින් ඒ දාහය නිවා ගන්න නැද්ද? ඒවා ඇති වෙනවා. ඒවයි කොහෙද රාගය? රාගය කියලා කියන්නේ සෝමනස්සහගත සුඛ වේදනා ඇති කරන්නා වූ ස්පර්ශය ඇති කරන්නා වූ ස්වභාවයද. ආස්වාදයේ බලාපොරොත්තුවෙන් ඇසකරණාසය දිවසරිය මාස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කිරීමටයි රාගය කියන්නේ. ආස්වාදයේ බලාපොරොත්තුව. හොඳට තේරුම් ගන්න. ආස්වාදයේ බලාපොරොත්තුවෙන් ඇසකරණාසය දිවසරිය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කිරීමටයි රාගය කියලා කියන්නේ. එහෙනම් ආස්වාදයෙන් තොරව ආස්වාදයේ පිළිබඳ බලාපොරොත්තුවෙන් තොරව ඇසකරණාසය දිවසරිය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කිරීමට රාගය කියන්නේ. අනේ රහතන් වහන්සේ ඇසකරණාසය දිවසරිය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරන්නේ ආශ්වාදයේ පිළිබඳ බලාපොරොත්තුවෙන් නොවේ අවශ්‍යතාව පිණිස පමණයි. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන යම් ආශ්වාදයක් උදෙසා ඉසේ කරනවා නම් දාහේ තියෙන වෙලාවක ෆෑන් එකක් දාගන්න එක ඒසී එකක් දාගන්න එක නෙවෙයි ආශ්වාදී කියන්නේ. ඒක ඇවිල්ලා මේ මොහොතේ පවතින කායික දාහය දුරු කරගන්න කරන දෙයක්. දැන් උදාහරණයක් ගමු. අධික සීතල අධික උණුසුම් වෙලාවක කෙනෙක් සිසිල් පෑන් එකක් බොන්න පුළුවන්. දැන් අධික උණුසුම් වෙලාවක සිසිල් පෑන් ටිකක් බොන එක ආශ්වාදයක් කියලා සැලකුවොත් ආශ්වාදයක් කරගන්න පුළුවන් කෙනෙක්ට. ශා සීතල වතුර ටික කියලා ඒක අභිනන්දනය කරන්න පුළුවන්. හැබැයි අපි දැන් බැලුවොත් අධික උණුසුමක් තියෙන වෙලාවක සීතල වතුර බොනවා. දැන් අධික සීතලක් තියෙන වෙලාවකත් සීතල වතුර බොනවද? නෑ. එහෙනම් අධික සීතලක් තියෙන වෙලාවක අපි උණුසුම් වතුර බොනවා. ඉතින් එහෙනම් හරි හටගාවසේ නිවා ගන්න ඒ මොහොතේදී අනුගමනය කරන ක්‍රම ඒව නෙමෙයි ආශ්වාදය කියන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක්ටත් අධික උණුසුමක් තියෙන වෙලාවක සිසිල් පෑන් ටිකක් පූජා කරන එක මහ පිනක්. මොකද උන්වහන්සේගේ කායික දාහය වෙනවා. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක්ටත් අධික සීතලක් පවතින උණුසුම් පෑන් ටිකක් පූජා කරන එක මහා පිනක්. මොකද ඒ වෙලාවේ පවතින සීතල එකෙන් දුර වෙනවා. ඉතින් එතකොට උන්වහන්සේට සිසිල් පෑන් හෝ උණු පෑන් හෝ පූජා කරන්න තෝ නිකන් හැම වෙලාවෙම නෑ. සිසිල් පෑන් පූජා කරන එකත් හොඳ නෑ, උණු පෑන් පූජා කරන එකත් හොඳ නෑ කියලා නිකන් සාමාන්‍ය පෑන් පූජා කරන
දෘෂ්ටිකට වැටලා තියෙනවා එහෙනම් රහතන් වහන්සේ සැප විඳින කෙනෙක් කියලා අනවරද වාගේ ඒ නිසා රහතන් වහන්සේ කියන්නේ සැප විඳින කෙනෙකුත් නෙමෙයි රහතන් වහන්සේ කියන්නේ දුක් විඳින කෙනෙකුත් නෙමෙයි රහතන් වහන්සේ කියන්නේ සැපයි දුකයි දෙකම කෙලවර කරපු උත්මේ ඒ නිසා තමයි ආර උපේක්ෂා පිටලින් සැපයත් ප්‍රහාණයට පත් කරලා දුකත් ප්‍රහාණයට පත් කරලා උන්වහන්සේ ඉන්නේ ඒ නිසා තමයි ආර උපේක්ෂාව කියුවේ එහෙනම් උන්වහන්සේ උනත් ඒ ඒ අවස්ථාවේදී සුදුසු පරිදි ඒ ගොඩනැගෙන කායික දාහේ නිවා ගන්න යම් යම් උපක්‍රමයන් පාවිච්චි කරන්න පුළුවන් ඒක කිසිසේත් රාගික ක්‍රියාවලියක් නොවේ ඒතර තියෙන ක්‍රියාසිතක් විතරයි අන්න ඒක තේරුම් ගන්න ඕන දැන් සාමාන්‍ය මිනිහෙකුත් පවන් ගන්න පුළුවන් වටපතක් කරන් රහතන් ආදිත් පවන් ගන්න පුළුවන් වටපතක් කරන් සාමාන්‍ය මිනිස්සේ පවන් ගන්න ගන්න වටපතේ රත්තරන් විදාකාර රත්තරන් මුතුමැණික් කල්ලලා ඒක හැඩතල කරලා ඒක ආභරණයක් වශයෙන් ඒක උපකරණයක් වශයෙන් ඒකින් මහා තත්ත්වකම විදර්ශනා කරන්න මේ මහා තත්ත්වකම පෙන්වුම් කරන්නත් එක්කම ඒ වටාපත පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ මේක වටාපත පරිහරණය කරලා යම්කිසි සතුටක් විඳින වෙන්නත් පුළුවන්. මොකද පරම්පරාවෙන් ආපු එකක් යන දවසෙන් එහෙම සිහි කරන්න පුළුවන්. එතකොට එතන සතුටක් හට ගන්නවා මානීය අහංකාරකම නිසා. මොහෙන් සතුටක් හට ගන්නවා අපේ අත්මුත්තත් මේ රජිනික කාලය ඉඳලා මේ වටාපත තමයි පාවිච්චි කරේ කියන්නේ. එහෙමත් එහෙමත් ඒ වගේම තමයි අර ආශ්වා ඒ වටාපතෙන් හමන සුලඟෙන් සැප විඳනයක් විඳින්නත් පුළුවන් ඔහු රාගෙන් ඒ ස්පර්ශය ලැබුවොත් ඉතින් ඒ නිසා සාමාන්‍ය පුද්ගලයේ ඒ කරන කටයුතු රහතන් වහන්සේ කරන කටයුතු අතර පිටින් බැලුවහම වෙනසක් නැහැ වගේ පෙවුනට අතුලාන්ත වෙනසක් තියෙනවා අතුලාන්ත වෙනස තමයි චිත්තෙන් ස්පර්ශය ලබන වෙනස ඉතින් ස්පර්ශය වෙනස එහෙම් බැලුවට පේන්නේ නැහැ දැන් රහතන් වහන්සේ කෙනෙක්ටත් රූපයක් ස්පර්ශ වෙනවා. දැන් අපි රහතන් වහන්සේ කෙනෙකුයි සාමාන්‍ය පෘථග්ජනෙකුයි දෙන්නෙක් එකතන අපි හිතමුකෝ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියලා. ඔය වෙලාවෙ ඔතෙන්ට අපිට ස්පර්ශයක් එනවා. දැන් මේ ස්පර්ශයේ රූපේ රහතන් වහන්සේගේ හැටත් ස්පර්ශ වෙනවා. අර පෘථග්ජනයාගේ හැටත් ස්පර්ශ වෙනවා. ඉතින් ස්පර්ශ වීමේ ස්වභාවය මත රහතන් වහන්සේට මේ යථාභූත ඥාන දර්ශනයෙන් යුක්තවයි උන්වහන්සේ වැඩවසන්නේ. ඒ නිසා රාගනුසේ ප්‍රහාණයි එනිසා උන්වහන්සේට මේක රූපයක් විතරයි. සිය රූපයක් කියලා දකිනවා. නිමිත්ත හඳුනනවා. හැබැයි එතනින් එහාට මේක සැප රූපයද දුක රූපයද දුකම සුඛ රූපයද කියන නිගමනය උන්වහන්සේට එන්නේ නැහැ. උන්වහන්සේ ආර උපේක්ෂාවෙන් ය ආරම්මණයක් වශයෙන් දකිනවා විතරයි. හැබැයි අර පු탁ඥාණයට එහෙම නෙමෙයි. උහු රාගංශයෙන් යුක්තයි. රාගේ පරිඋත්ทาน වෙලා තිබුණොත් ආ රූපේ දකින්නේ මහා සැපවත් රූපයක් හැටියට. ඉතින් පිටින් බැලුවාම මේ දෙදෙනා තුල මේ ස්පර්ශ සංකසෙච්ච ආකාරය වෙනස කොහොමද බලන්නේ? එහෙම බලන්න බෑ. නිසා පිටින් බැලුවාම පේන ස්වභාවය දිහා බලලා ඇතුළාන්ත සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තීරණය කරන්න ඉක්මාම වෙන්න හොඳ නෑ කවදාවත්. එහෙම කරොත් එහෙම කවදා හරි දවසක ඒ අරිහතුන් වහන්සේලාට අපවාද කරලා නිග්‍රහ කරලා උන්වහන්සේලාට මේ මේ හිංසා පීඩා සිද්ධ කරන්නත් ලෝකයා පසුබට වෙන එකක් නැහැ. ඒ නිසා අපි දකින්න ඕන ක්‍රියාව නෙවෙයි හැමතිස්සෙම ඒ ක්‍රියාවට මූල වන චේතනාවයි. එහෙනම් දාහය කියන කායික දාහය කියන එක රහතන් වහන්සේටත් ඇති වෙනවා. එදාට උන්වහන්සේලාටත් ඒ කායික දාහය සමනය කරගන්න යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වුණොත් කිසි දෙයක් ආශ්වාදයේ පිළිබඳ බලාපොරොත්තුකින් චේතනාවකින් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒ නිසා එතන රාගයක් එදෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මට මතක් වුණා අර එක එක මේ ත්‍රිපිටකයේ කියවද්දි මට මතක නැහැ කොහෙද කියලා බොහොම ලස්සන කතාවක් මේ මුගලන් මහරහතන් වහන්සේ අධික ග්‍රීෂ්මයේ පවතින මේ දවසක මේ දහඩියෙන් නැහැවිලා මේ සිවුරු පවා දහඩියෙන් තෙත් වෙලා උන්වහන්සේ වඩිනකොට ජීවක වෙද මහත්තයාගේ අඹ වනයේ මේ අඹගස් ආරක්ෂා කරන්න මුරකාරයෙක් දාලා හිටියලු ඉතින් ඒ මුරකාරයා මේ වතුර හරි අමාරුයි මේ ගැඹුරට මේ ලිං කපලා ඒ ලිං වලින් වතුර අරගෙන ඒ අඹපැල ගෙඩි හැදීගෙන එන අඹගස් වලට වතුර දාන. ඉතින් දැන් මුගලන් මහරහතන් වහන්සේව දකිද්දි ඒ මුරකාරයාට හරි දුකක් ඇති වෙලා මේ දැඩි දාහයෙන් මේ දාඩිය දාගෙන උන්වහන්සේ වඩිනවා. ඒ පාර ගිහිල්ලා ආරාධනා කරාලු මේ ස්වාමීන් වහන්ස මේ පැන් පහසු වෙන්න කැමතිද කියලා. උන්වහන්සේ වහාම කැමැත්ත පළ කරාලු. ඊට පස්සේ මේ දැන් මේ ඥානවන්ත මුරකාරයා උන්වහන්සේට අන්දනේ පිටින් අඹ ගහක් යට වාඩි වෙන්න කියලා අර වතුර බාල්දිය
දැන් වක් කරනවා ඔළුවට එතකොට උන්වහන්සේට පෑන් පහසුවයි වතුර ටික අපතේ යන්නේ ඒ වතුර අඹගහට එහෙම අඹගස් කිහිපයකට මාරු කර කර උන්වහන්සේට ඒ සුව පහසුව දුන්නා කියලා ඉතින් මට හරි සතුටක් ඇති වුණා ඉතින් ඒ මුගලන් මහරහතන් වහන්සේ අර මුරකාරයා කියන විදිහට ඒ ගහෙන් ගහට මාරු වෙලා එකක් උන්වහන්සේට ඒ සුව පහසුව ලැබුණා කායික පහසුව අනිත් එක ඒ මුරකාරයාට මහා කුසල සම්භාරයක් ඇති වුණා ඒ මට ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය මේක අවස්ථාවක් කරගත්තා හැම කෙනෙකුටම බෙදා දෙන්න උන්වහන්සේට පින් සිදු වේවා බාම හොඳයි සුජාතා මේ පින්වත් සුජාතා පින්වත් මේ විනාසේ මේ සිහිපත් කරලා දුන වටිනා අවස්ථාව කතා පුවතක් ඉතින් දැන් එතනුණත් අපිට පේනවා මුගලන් මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් ඉතින් උන්වහන්සේගේ නිහතමානීත්වය ඒ වගේම උන්වහන්සේටත් ඒ වෙලාවේ ඇතිවෙච්ච අවස්ථාව එහෙමයි ස්වාමීනි අවස්ථාව නේද අවස්ථාව කියන එක එකක් කායික අවස්ථාව එහෙමයි සර් ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි ඒ අඹගස්සල අලුතෙන් හැදිච්ච ගෙඩි දෙකද තුනක්ද මේ නෙලාගෙන අඹ පාත්‍රයට අඹ යුෂ හදලා පූජා කරාලු ඒ ස්නානය කරලා ඒ අඹ යුෂ පානය කරලා උන්වහන්සේ වැඩියලු බොහොම සුවසේ සාදු 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 කියලා අපිත් ඒ අවස්ථාව සමරනවා එදා උන්වහන්සේ ඒ මුගලන් මහරහතන් වහන්සේට ඒ උයන් පාලා සිද්ධ කරපු උපස්ථානේ අපි දැන් මේ මොහොතේ අනුමෝදන් වෙලා ඒ සතුටින් අපි මුගලන් මහරහතන් වහන්සේට උපස්ථානී කරා කියලා සතුටු වෙනවා. ඒකට අපිටත් ඒ දින අනුමෝදන් වෙනවා. රහතන් වහන්සේ නමුත් රාගදේශ මොහ අවසන් කරා මිස මේ කායේ පවතින වේදනාව අවසන් කරා නෙවෙයි. සිතේ පවතින වේදනා නම් අවසන් වෙනවා. මොකද සිතේ වේදනා සකස් වෙන්නේ රාගයෙන් දේශයෙන් මොහෙන් ස්පර්ශය තුළින් පරිසම්පන්නව. ඒ ක්‍රියාවලිය අවසන් වුණාට කායික වශයෙන් මේ පවතින දාහයෙන් නිදහස් වෙන්න බෑ රහත් වුණා. කාන්තාර අවු වෙනවා නම් කෂ්ටි දැනෙනවා. සීතල කායට සීතල දැනෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම මේ කායික වශයෙන් ඇතිවන්නා වූ පීඩාවන් සමනය කරගන්න උන්වහන්සේලාටත් අර වගේ උපස්ථානයන් අවශ්‍ය වෙනවා. මේ ස්වාමීන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලා මේ සීත කාලයට මේ ගිනි තැපලා තියෙනවා. මේ එලි ඉන්ද්‍ර පත්තු කරලා ගිනි තැපලා තියෙනවා ඒ සීතල දුරු කරගන්න. ඒකේ කිසිම වරදක් තියෙනවා නම් උන්වහන්සේලාම කරන්නේ නැහැනි සීතලේ ගෙහි ගෙහි ඉන්නවනේ. වරදක් නැහැනේ මොකද රහත් වුණා කියලා මේ අචලතාපී කියන ස්වභාවය නැති වෙන්නේ නැහැ. එහෙමයි. නේද? එහෙමයි. රහත් වුණත් ශාරීරික පවතින මේ ස්වභාවයන් වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. රාගදේශ මොහ අවසන් වෙනවා කියන්නේ ඒක ශාරීරික පවතින මේ පරිවෘත්ති ක්‍රියාවලියන් කියන්නේ තව එකක්. ඒක නිසා ඒව වෙනස් වෙන්නේ නැහැ. සීතල සීතල විදිහටම දැනෙනවා. උණුසුම් උණුසුම් විදිහටම දැනෙනවා. ඉතින් ඒ නිසා ඒවට උපක්‍රමයක් වශයෙන් ෆෑන් එකක් හරි ඒසි එකක් හරි පාවිච්චි කරන එක අර මෝඩකමට මිනිහට හේදෙන්න පුළුවන් ඒව සුඛ උපභෝගී කියලා. එහෙමත් කියන මෝඩ මිනිස්සු ඉන්නවා. එහෙමයි. මේ දැන් වායු සමීකරණයක් පාවිච්චි කරොත් ධර්ම ශාලාවක අන්න වායු සමීකරණය මොකද්ද? අන්න සුඛෝපභෝගී අදි සුඛෝපභෝගී. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න මොලේ කල්දක් හරි තියෙනා මේ ගිනිමත් දහන්නේ බණ කියද්දී අහන් ඉන්න පුළුවන්ද? එහෙනම් ඒ තාපය දුරු කරන්නේ අර වායු සමීකරණ යන්ත්‍රේ නේ. එහෙනම් ඊතර වායු සමීකරණය දාගෙන ඉන්නේ සැප විඳින්නද නැත්නම් අර බණ ටික අහන්නද? එහෙමයි ස්වාමීන්. ඒවා විල උපකරණ. ඒවා අවශ්‍යතාවන් පිළිබඳ ඒවා. ආශාව කියන්නේ එකක් අවශ්‍යතාව කියන්නේ තව එකක්. එහෙමයි. රහත් තම ආශාවන් නැති වුණාට අවශ්‍යතාව නැති වෙන්නේ. එහෙමයි ස්වාමී.